ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට කියන්න යන්නේ වටු බිත්තර ගැන තොරතුරු කීපයක්. කිකිලි බිත්තර වලට සාපේක්ෂව වටු බිත්තර ප්‍රමාණයෙන් කුඩා වෙනවා. වටු බිත්තර වල කිකිලි බිත්තර වලට වඩා 4 ගුණයක පෝෂණීය ගුණයක් තියෙන බව හොයාගෙන තියෙනවා. ඒ වගේම සෑම පෝෂණ ගුණයකින්ම කිකිලි බිත්තර වලට වඩා වටු බිත්තර ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි සමීක්ෂණ වාර්තා වලින් මේ අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේදය විතරක් කිකිලි බිත්තර වලට වඩා අඩුයිලු මේ වටු බිත්තර වල. ඉතින් මේදය අඩු නිසාම හෘද රෝගීන්ට ඉතාමත්ම ගුණදායක වෙනවා. ඇදුම, පීනස, සෙම, පිළිකා ආදී රෝග රැසකටම ගුණදායක වෙනවා මේ වටු බිත්තර ආහාරයට ගැනීම. ඒ වගේම කුඩා දරුවන්ට, ගැබිනි මව්වරුන්ට ඉතාමත්ම යෝග්‍ය ආහාරයක් ලෙස වෛද්‍යවරු සනාත කළා තියෙනවා. මේ කුඩා බිත්තර ආහාරයට ගැනීමෙන් රෝග රාශියකින්ම ආරක්ෂා වෙලා ඉන්න අපට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තවත් හඳුනාගෙන තියෙන මේ දෙයක් තමයි අක්මාවේ පිත්තාශය හා වකුගඩු වල ගල් ඇති වෙනවනේ. ඒ ගල් ඇතිවීම පාලනය කිරීමට මේ වටු බිත්තර ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම කුඩා ළමයින්ට මේ බිත්තර තම්බල ආහාරයට දීමෙන් මොළයේ ඉතාමත් ඉක්මනින් වර්ධනය වෙනවලු. ඒ වගේම මතක ශක්තිය ඉතා ඉහළ මට්ටමක තියාගන්නත් හැකියාව ලැබෙනවලු. මේ වටු බිත්තර වල විටමින් ඊ කියන විටමින් එක ඉතා බහුල නිසාම නිරෝගී දීප්තිමත් පැහැපත් සමක් වගේම අලංකාර වූ දීප්තිමත් වර්ලසක් හිම කරගන්නත් ඔබට හැකියාවක් ලැබෙනවා. ඉතින් කිකිලි බිත්තර වල ගාණේ හැටියට වෙළඳ පොලේ මිල ගණන් සරකලා බලනකොට කිකිලි බිත්තර ආහාරයට ගන්නට වඩා වටු බිත්තර ආහාරයට ගන්න පුළුවන් නම් අපේ ශරීරයට වගේම අපේ පසුම්බියටත් ඉතාමත් හිතකර වෙනවා කියන එක මතක් කරන්න ඕන. ප්‍රමාණයෙන් කුඩා වුණාට කිකිලි බිත්තර ආහාරයට ගන්නවට වඩා පෝෂණ ගුණ ගොඩක් වැඩි නිසා අපි වටු බිත්තර ආහාරයට ගන්න පුළුවන් නම් අපේ රෝග රැසකින්ම ආරක්ෂා වෙලා රෝග නිට්ටාවටම සුවපත් වෙලා නිරෝගීව ජීවත් වීමට අපිට හැකියාවක් ලැබෙනවා.